ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලියෝ ක්‍රිකට් එපාවෙමින් ඉන්න මොහොතක නැවතත් ක්‍රිකට් වලට ආදරය කරන පිරිස ක්‍රිකට් රටේ එකතු කරන සමත් වූ තරගාවලියක් තමයි රෝඩ් සේෆ්ටි තරගාවලිය. මේ තරගාවලියේ මූලික වටේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කරන්නේ ප්‍රසාද් ලකුණු සටහනේ පළවෙනි තැනගත් කණ්ඩායම විදිහට. ඉංග්‍රීන්තේ එක් තිබුණු තරගයේ ලැබපු පහසු ජයග්‍රහණයත් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තැනට ආවේ. තරගාවලියේ අනෙක් තරග වගේම මේ තරගයටත් ආරම්භයේ ඉඳන්ම තමන්ගේ අනසකට ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසිවාසී දිනල මුලින් පන්දුවපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 50කට අඩුවෙන් දවා ගන්න ආකාරයක් තමයි මුලින් පෙන්නු කළේ. ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ට පන්දුවේ මහමුවේ එංගලන්ත ක්‍රීඩකයෝ දැඩි අසන්න තත්ත්වයකට පත්වන විදිහක් තමයි අපි දැක්කේ. පීඩනයේ දිගින් දිගටම එල්ල කරන සැලසුමේක ඩිල්ෂාන් කණ්ඩායම මෙහෙවද්දී එංගලන්ත කණ්ඩායම තමන්ගේ ඉනිම ලකුණු 78කට සීමා කරගන්නවා. ට්‍රෙම්ලට් වේගවත් ලකුණු 22ක් ලබා ගනිද්දී ආරම්භක පන්දුව වන්න විදිහට කටයුතු කළ තිලකරත්න ඩිල්ෂාන් පන්දුව අර 4 දී ලකුණු 6කට කඩලු 4කුත් රංගන හේරත් කඩලු 2කුත් දවා ගන්න සමත් වුණා. ලකුණු 79 ඉලක්කයේ පන්දුව අර 7යි පන්දු 4කදී ලබා ගත්තොත් ලකුණු පූර්වයේ ඉන්දියාව පස්සට දාලා අංක 1ට එන්න පුළුවන් කියන ඉලක්කයක පිටිටාපු කෞශල්‍ය වීරරත්න ඩිල්ෂාන් යුගලේ වැඩි විලා පිටියේ තැම්පත් වෙන්න සමත් වුණේ නැත්තේ වීරරත්න පළවෙනි පන්දුව ආරෙම දැවී යාමත් එක්ක. වේගින් ලකුණු ගන්න ගිහින් එක අන්තිකින් කඩලු බිඳ වැටුණත් නායක ඩිල්ෂාන් එල්ල කළ ප්‍රහාරයත් එක්ක පන්දුවක් ඉතිරිව තියද්දී ඉන්දියාව වගේම එංගලන්තයත් පරාජය කරන ඉලක්කයට යන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා බවට පත් වුණු ඩිල්ෂාන් දෙවි ලකුණු 61ක් ගන්න සමත් වුණේ 4 පහර 11කුත් 6 පහරකුත් එක්ක. අවසානයේ ජයග්‍රහී 4 පහර එල්ල කරන්නේ විස්තර විචාරකයෙක් විදිහට ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් නිතරම හඬ නගන රසල් ආනල්ඩ්. ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ඉගෙන ගන්න දේවල් ගොඩක් ඉතිරි කරන මේ තරගාවලියේ අපේ ප්‍රවීණයන්ගේ තරග රටාව අවසාන මහ තරගයේ ජයග්‍රහණය එක්ක කෙලවර වෙනවා බලන එක තමයි අපේ එකම පැතුම. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින උදේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.